තියන්නේ අඩවිය අඩවිය තියන්නේ අඩවිය අඩවිය මං කවුද කියන එක මෙතනදී තරම්ම වැදගත්ද කියන්න මන් දන්නේ. ඒත් මගේ වසර 30ක වෘත්තීය ජීවිතේ මං මුහුණ දීපු හිතා ගන්නවත් බැරි තවමත් කාටවත්ම නොකියපු විශ්මිතම කතාවක් තියෙනවා. දියන්නේ අඩවිය අඩවිය මගේ නම අභයවංශ කුලතිලක. මහාචාර්ය අභයවංශ කුලතිලක. විශ්වවිද්‍යාලේ හැමෝම මට කතා කළේ අභය කියලා. මගේ ක්ෂේත්‍රය මනෝවිද්‍යාව වුණත් මම වැඩිපුරම කාලය ගත කළේ කැලේ ගස් වර්ග සහ සත්තුත් එක්ක. ඒවයිත් කවුරුවත් නොදන්න මහා රහස් ගොඩක් සාක්ෂිත් එක්කම මගේ ළඟ සුරක්ෂිතව තියනවා. මේ කතාව සිද්ධ වුණේ 1991 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා. මං සේරම මගේ දින පුතේ සටහන් කරලා තියෙනවා. හරියට මේදා හවස 4:20ට විතර මට කෝල් එකක් ආවා. දියන්නේ අඩවිය අඩවිය. හෙලෝ හෙලෝ සර්. හෙලෝ අබේ සර්. හලෝ කියන්න මට ඇහෙනවා. සර් මං අශේන් සෙකන්ඩ් ඉයර් එකේ. කටුව සර්. සර් මතකද මගේ කාඩ් එක කටුව? මට අශේන්ව මතකයි. කියන්න පුතා මොකෝ මේ කලබලෙන්? සර් අපේ දේවින්දට පොඩි කරදරයක්. දේවින්දට? ඇයි මොකද උනේ? අනේ සර් මේක ෆෝන් එකෙන් කියන්න බෑ සර්. දේවින්ද මොනවට හරි බය වෙලා අමුතු ඒවා කියන්න පටන් අරන්. සර් කොහෙද ඉන්නේ මේ වෙලාවේ? මම මේ හොස්ටල් එකේ ඉන්න වාසියේ. හරි සර් අපි ඉක්මනට එන්න. හරි පුතා හරි එන්න එහෙනම් එන්න. හරි සර් හරි දැම්මම ඉන්න දැම්මම. දියන්නේ අඩවිය අඩවිය. දියන්නේ අඩවිය අඩවිය. අශීන්ල දේවින්දල රිසර්ච් එකකට බෛරව කන්දේ කැලේට ගිය වෙලාවක තමයි දේවින්ද මේ සිද්ධියට මුහුණ දීලා තිබුණේ. මේක වෙනස්ම කතාවක්. දියන්නේ අඩවිය අඩවිය. අශීන් තව කිහිප දිනක් එක්ක දේවින්දව හොස්ටල් එකේ මගේ රූම් එකට එක්කන් ආවා. අශීන් ලාවද මෙතන හැමෝටම ඉඳගන්න නම් පුදු නෑ. මේ දේවින්ද ඉඳවන්නකෝ. අනිත් අය ඔය ඇඳින් වාඩි වෙන්න. සර් ඔව් අශීන් ඔයා දේවින්ද වල්ලගෙන ඔහොම ඉන්න.
මොකද සිද්ධ වුණේ? ස අපි නාගයෝ ගැන රිසර්ච් එකකට බහිරව කන්දේ ඇවිදින්න ගියා. ඉතින් මමයි දේවින්දයි වික්‍රමයි සෙව්වන්දි අමේෂයි තමයි ගියේ. කොහොම වුණාද කියන්න දන්නේ නැස. අතරමඟදී අපිට දේවින්දව මග හැරලා තිබුණා. දේවින්ද ගොඩක් දුර යනකම් අපිත් එක්ක හිටියා ස. එතකොට ඇයි ඔය අයගෙන් දේවින්දව මග හැරුණේ අමේෂා? ඒක තමයි ස අපිටත් හිතාගන්න බැරි. දේවින්ද කිව්වා එයා සුදුපාට නාගයෙක් එක්ක කියලා. ඊට පස්සේ සර් අපි එයා කියපු හැම තැනම බැලුවා. සුදුනාගයෙක් හිටියේ නැහැ. සරින් සරේ දේවින්ද සුදුනාගයා ගැන කියපු නිසා අපි ඒ කතාව එතනින් එහාට ඇහුවේ නැහැ. අපි හිතන්නේ සර් සමහර විට දේවින්ද ඔය දැකපු සුදුනාගය පස්සේ යන්නේ නැති. දියන්නේ අඩවිය. එතකොට කොහේදද ඔයාලට දේවින්ද වායමත් මුණ ගැහුනේ? හරියටම සර් පැය දෙකහමාරකට විතර පස්සේ බහිරව කන්දේ මුදුන තිබ්බ ගල්ලෙනක දේවින්ද නිදාගෙන හිටියා. එතකොට ෂීන් දේවින්ද හොඳ සිහියෙන් හිටියද? මමමයි සර් දේවින්දව නැකිට්ටෙව්වේ. නිින්දෙන් නම් පොන මොනෝදෝ කියව කියව හිටියා. ඇහැරුණාට පස්සේ නම් දේවින්දවත් දන්නේ නැහැ එයා කොහොමද එතෙන්ට ගියේ කියලා. හරි පුදුම කතාවක්නේ. ඉතින් ඉතින් සර් අපි වාහනේදිත් දේවින්ද බලාගත්වත බලාගෙන තනියම මොන මොනෝදෝ කියව කියව ආවා. හොස්ටල් එකට ආවම තමයි එකපාරටම වැඩි උනේ. ද මොනාද ගගන කියන්නේ? ඕ නොන්න සර් දේවින්දගේ ඇස් වලට ආයෙත් මොන මොනෝද වෙනවා. පැත්තකට වෙන්න පැත්තකට වෙන්න. දියන්නේ අඩවිය. දේවින්ද දේවින්ද මොකද මේ? දේවින්ද කවුද බල දේවින්ද? දේවින්ද මොකද මේ වෙලා තියන්නේ? පිස්සු නැතුව ඉන්නවා. මට මෝව ගෙනියන්න ඕන. කාවද? මේ කොල්ලා. මේ කොල්ලව ගෙනියන්න? මේ කොල්ලව ගෙනියන්න ඔහේ කවුද? මම දලයා. දලයා. සූර භයංකර, පීර භයංකර, ධීර භයංකර, මාර භයංකර, මජම භයංකර, මෛල භයංකර, මුකරි භයංකර, මූණ භයංකර. දලයා? දලයා? දලයා කියන්නේ ඇතෙක්ද? ඈ? දැන් එතකොට දේවින්දට ඇතෙක් වෙහිලාද? ඈ? භයංකර, අක්ෂ භයංකර, දක්ෂ භයංකර, දක්ෂ භයංකර, තිහෙල භයංකර, රකුණි භයංකර, යකුණි භයංකර, සක්කුණි භයංකර. මගේ හැටි නොදැන වීලු කරන්නවද? උඹේ ගුරුකම් අතින් අවසන් කරනවා මම. හොඳයි, හොඳයි. සංසුන් වෙන්න. සංසුන් වෙන්න. මට තේරුණා දේවින්දට මොකක් හරි බලගතු යමක් සිද්ධ වෙලා තියෙන බව. මේක සරල කාරණයක් නෙවෙයි. මං දේවින්දව සංසුන් කරලා අශීන්ව පැත්තකට එක්කන් ගියා. දියන්නේ අඩවිය. අඩවිය.
අශීන් ස මේක නම් එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඔහු ස දේවින්ද සැරෙන් සැරේ වාහනේ නාතරෙත් බයින් බයින් වගේ කිව්වොත් දලයා එනවා දලයා එනවා කියලා. කවුද මේ දලයා කියන්නේ? දේවින්දගෙම මිසක් අපිට ඕක දැනගන්න වෙන ක්‍රමයක් නැහැ සර්. දේවින්දට කලන්තයක් වගේ ඇවිල්ලා ආයෙම වැටුණා. ආ අශේන් අපි ඉක්මනට යමු සර්. යමු. මම මේ කොහෙද? මේ අබේසර්ගේ හොස්ටල් රූම් එක නේද? දේවින්ද මොකද උනේ? මම නිසා ඒක සර්ගෙන් අහන්න ඕන. මම කොහොමද මෙතනට ආවේ? මොකද්ද සිද්ධ වුනේ? දේවින්දට මුකුත්ම මතක නැද්ද? නැහනේ සර්. ඇත්තටම මොකද වුනේ? දේවින්දට ඇත්තටම මොන වුණා කියලාද මතක? අපි බහිරව කන්දේ රිසර්ච් එකකට ගියා. හරි සර්. ඇත්තටම මට ඉන්හිහට මොකද වුනේ කියලා හරියටම මතක නෑ. දේවින්ද හොඳට මතක් කරන්. ඒ කැලේදී ඔයා දැක්කේ මොනවාද? විශේෂ දෙයක් නෑ සර්. ඇත්තමයි. සුදු නාගයෙක් එහෙම? ටිකක් ඉන්න. සර්. ඔහු මට මතක් වෙනවා. මම සුදු නාගයෙක්ව දැක්කා. මම ඒකන අශේන්ලටත් කිව්වා. ඒත් එයාලා දැක්කේ නෑ. ඊට පස්සේ මම සුදුනාගේ පිටිපස්සෙන් යන්න ගියා. මට අශේන්ලව මකෑරුණා. ඒ සුදුනාගේ හරිම විශාලයි. මකරෝ තකරි මකරි මහා බලෝ නාග බල. ඇඟ සුදු පාට වුණාට රෝස පාට කොළ පාට මිශ්‍ර වෙච්ච සුදු පාටක් තිබුණේ. දියන්නේ අඩවිය. අඩවිය. දියන්නේ අඩවිය. 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 දියන්නේ අඩවිය. අඩවිය. ඒ සුදු නාගයා දේවින්දට මොකක් හරි පාරක් පෙන්නුවද? සර්. ඒ සුදු නාගයා මගේ පැත්තට පෙනී කරලා ඉස්සරහට ඇදෙනවා හරියට එන්න කියනවා වගේ. එතකොට දේවින්දව කන්ද මුදුනට එක්කගෙන ගියේ නාගයාද? ඔව් සර්. මෙච්චර අමාරු පාරක? නෑ සර්. මම ගියේ ඔය තරමට අමාරු පාරක නෙවෙයි. මම හරිම සැහැල්ලුවෙන් ගියේ. සුදු නාගයා දිහාම බලාගෙන ගිය එක විතරයි මම කළේ. සුදු නාගයා දේවින්දව කොහාට දෙක්කගෙන ගියන්නේ? අඩවිය. අඩවිය. එහෙම ඇහුවා විතරයි දේවින්ද ආයෙමත් ඇස් දෙක අමුතු කරගෙන ඇස් අස්සෙම ඇස් ගිල්ලගෙන
කලින් කතා කරපු අමුතු හඬින් කතා කරන්න ගත්තා. එක්කගෙන ගියේ එක්කගෙන ගියේ එක්කගෙන ගියේ නෑ, මේ කොල්ල තමයි ආවේ. උරුම නැති අඩවියට ආවෙමු. ආදිත්‍ය චණ්ඩ ජට ජටා මහත ජට ජටාධාරි දූ රක්න මාංජරික මච්ච මච්ච සුමච්ච සූර මච්ච සූර්ය මච්ච මතක මතක. අනේ සබ් බලාගෙන අමීෂා පැත්තකට වෙලා ඉන්න. කවුද මේ ආයිමත් දේවින්දට වද දෙන්නේ? දලයද? චක්ක භයන්තර චක්ක භයන්තර චක්ක භයන්තර චණ්ඩ භයන්තර මකුට භයන්තර මමුල භයන්තර මගන භයන්තර චිලික භයන්තර. ඔව් මම දලයා. ඔය මතක තියන්නේ අපූර්වට. මොකද ලෙනගෙන අහන්නේ? මොන්න හෙත් එන්නද? මට ඕනේ නම් මං යනවා තමයි. ඒකට කිසි කෙනෙක්ගෙන් බාධාවක් නැහැ. එහෙම තමයි මුන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. මේ කොල්ලත් ආවේ ඔහොම තමයි. දැන් මොකද්ද දේවින්ද තමුන්ට කළ වරද දලයා? මොකද මේ ළමයට වද දෙන්නේ? වද දෙන්නේ? වද දෙන්නේ මගේ මියුලසී හොරෙන් අරන් යන්න මූ ආව නිසා. මොකද්ද ඒ කතාව? කවුද තමුන්ගේ මියුලසී? මට මතක් කරන්න බෑ. මම පව්කාරේ. දියන්නේ අඩවිය. එහෙම කියලා හූ තුනක් කියාගෙන දේවින්ද ආයෙම වැටුණා. දියන්නේ අඩවිය. අපි මොකද්ද දැන් සර් මේකට කරන්නේ? මෙහෙමයි අශේන්, ඔයාලව මහ ඝන කැලෑවේදී මගහැරුණු නිසා යම්කිසි බයක් ඇති වෙලා. යම්කිසි මානසික ව්‍යාකූලතාවයක් නිසා මෙහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් ඇයිස නැත්තම් කියලා කිව්වේ? මේකයි අමීෂා, වෙනවටම නෙවෙයි, නමුත් එහෙම දේවලුත් නොවෙනව නෙවෙයි. කොහොම දෙයක්ද අපේස? යම් ප්‍රබල ආත්මයක් දේවින්දගේ ශරීරයට ඇතුළු වුණා වෙන්නත් පුළුවන්. සර් එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? දේවින්ද අහිංසකයි සර්. දේවින්දට මොකක් හරි අනතුරක් වෙයිද? අජි, දැන් දේවින්දට වෙන්න තියෙන අනතුර වෙලා ඉවරයි. ඒත් මෙතනින් එහාට තත්වය නරකතට හැරෙන්න නොදී ඉවරයක් කරන්න ඕනේ. ඉවරයක් කරන්න? ඉවරයක් කරන්න ලේසි කියලාද ඉතින් ඉන්නේ? ඔය දරුවට වද නොදී සැරින් සැරේ එන්නේ නැතුව කියන දෙයක් එකවර කියනවා දලයා. මම හිටපු ගමන් මේ කොල්ලගේ ශරීරයට ආව වුණත් උඹලගේ කතාව අහගෙන මේ කාමරෙමයි ඉන්නේ. ඒ නිසා උඹලට බෑ මට බොරුවක් කරන්න. දලයා, අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ. තමුන් කවුද කියලා මම බහිරව කන්දේ ඉඳන් මේ කොල්ලත් එක්කමයි මෙහාට ආවේ. මම කවුද කියලා නම ඇහුවත් ඔහෙලට මෙතන මූත්‍රා පිට වෙනවා. එහෙනම් දැන් නම දලයා කියලා කිව්වේ? ඒක බොරුද? දලයා කිව්වේ මගේ ඇත්ත නම තමයි බල. හැබැයි
මට තව නමක් තියෙනවා. තව නමක් තියෙනවා. ඒ මොකද්ද? කරා! කරා! ආහ්! ඇස් දෙක කරකවා, සවුසත පීත කරවා, අඬ නැතු ගොගොරවා, ඇවිත් සබයට කනපි කරවා. දී යන්නේ අටවිය.